අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත සවස 6 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයිමේ මම කවිදු විජේවර්ධන ප්‍රථමයෙන් සිරස්තල පුටින් යුක්‍රේන ආක්‍රමණය ආරම්භයි යුක්‍රේනයේ ආගනුවර ඇතුළු නගර රැසක මහා පිපිරීම් තුවාල ලැබූ සෙබළුන්ට රුධිරය දෙන්න එක්වන්න යුක්‍රේන ජනපති ඉල්ලයි තම ගුවන් සීමාව රැක ගැනීමත් ගෝලීය නායකින්ගේ යුතුයකමක් යුක්‍රේන ජනපති පවසයි ලෝක බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 100ට නගී යුක්‍රේන රුසියා අර්බුදය අපට කෙසේ බලපායිද අදත් පැය පහක විදුලි කප්පාදුවක් කපන විදිහට ඉංග්‍රීසි හෝඩියේ අකුරුත් මදි වේවි විදුලි කප්පාදුවට එරෙහිව පාසල් සුරකීමේ ජනතා ව්‍යාපාරයේ ඉදිරියට මෙහෙම කැපුවොත් රෝහල් වලට කුමක් වේවිද හිඟ විදුලි බිල ඇමති කෙහෙලියගේද අදත් රට පුරා ඉන්ධන හිඟයි ආපු නැව් ගොඩ බෑම ආරම්භයි ඩීසල් නැහැ ලොරි නැහැ එළවලු වේලේ මිල පහතට අධිභාර බද්ද ගැන අදත් පාර්ලිමේන්තුවේදී වාද විවාද ටෝච් අරන් හරින් පාර්ලිමේන්තුවේ අඳුරෙන් එලියට ස්ටිකර් සහිත විපක්ෂය දෙමළ ජාතික සංධාන මන්ත්‍රීවරුන් ජනපති කාර්යාලයේ ඉදිරිපිට විරෝධතාවක කොවිඩ් රෝගීන් 25 වන දිනට 10 ඉක්මවයි දින 25ට කොවිඩ් රෝගීන් 30000යි පසු කොවිඩ් හා මොලේ ගැන විශේෂඥ වෛද්‍ය ලලිත් ඒකනායක කියයි ඇමරිකානු ට්‍රක් රථ රියදුරන් මහපාරට පුවත් කලාවේ පරිච්ඡේද දෙකක් අවසන් සුනිල් මාධව ප්‍රේමතිලකයන් හා බන්දුල පද්ම කුමාරයන් පෑන් අත්හරි දෙමටකොට චමින්දගේ කෝටි 40කට වැඩි මීගමුව ගල් බංගලාව වටලයි ප්‍රථමයෙන්ම අවධානය මුළු ලෝකයේම අවධානය මේ වන විට යොමු වී ඇති යුක්‍රේන රුසියා අර්බුදය පිළිබඳවයි දිගින් දිගටම යුක්‍රේනය තුල පිපිරීම් වාර්තා වෙමින් තිබෙනවා ජනපති පුටින්ගේ නියෝගයත් සමග රුසියානු හමුදා යුක්‍රේනයේ අගනගරය වන කිවි දෙසට ගමන් කරමින් සිටින බවයි මාධ්‍ය වාර්තා කරන්නේ මේ වන විටත් යුක්‍රේනයේ තුවාල ලැබූ සෙබළුන්ට රුධිරය දීමට එක්වන්නේ යුක්‍රේන ජනාධිපතිවරයා ඉල්ලා තිබෙනවා දැනටමත් 40කට වැඩි පිරිසක් මිය ගොස් තිබෙනවා යුක්‍රේනය තනි කරන්නේ නැති බව මේ අතර නේටෝ රටවල් මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළා යුක්‍රේන රුසියා ගැටුම තුන්වන ලෝක යුද්ධයක් දක්වා යාවිද අපේ රටට මේ කෙසේ බලපානු ඇද්ද මේ වන විට රුසියානු හමුදා යුක්‍රේනයට පහර දෙමින් සිටිනවා යුක්‍රේනයේ අගනගරය වන කිවි සහ තවත් ප්‍රදේශ කිහිපයකින් විශාල පිපිරීම් වාර්තා වෙමින් තිබෙනවා බොහෝ විට මේ පිපිරීම් වලට හේතුව රුසියානු ක්‍රූස් මිසයිල් හෝ බර අවිප්‍රහාර විය හැකි බවටයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. රුසියාව මුලින්ම සිදු කළේ යුක්‍රේනයේ ඩොනෙස් සහ ලූහාන්ස්ක් නගර දෙක අල්ලා ගැනීමයි. එසේම එම නගර දෙක ස්වාධීන රාජ්‍ය ලෙස පිළිගැනීමටද ජනාධිපති පුටින් ක්‍රියා කළා. ඉන් අනතුරුව ඔහු එම ප්‍රදේශ දෙකට තම හමුදා බට කණ්ඩායම් යවනු ලැබුවා. පුටින් එම ක්‍රියාව හැඳින්වුවේ සාමසාධක ක්‍රියාවක් ලෙසයි. යුක්‍රේන පාලනය යටතේ තිබූ ඩොනෙස් සහ ලූහාන්ස්ක් නගර දෙකට බලහත්කාරයෙන් ඇතුළු වීම ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දැඩි ලෙස හෙළා දුටුවා. මෙය පුටින්ගේ හිතුවක්කාරී ත්‍රස්ත ක්‍රියාවක් බවයි බටහිර නායකයින් හඳුන්වා තිබුණේ. ඉන් අනතුරුවයි පුටින් යුක්‍රේනයේ අගනගරය ඉලක්ක කරගෙන ඇත්තේ. මේ වන විටත් කිවි ඇතුළු නගර ගණනාවකට රුසියාව ක්‍රූස් මිසයිල වලින් පහර දෙමින් සිටින බවයි වාර්තා වන්නේ. සමහර මධ්‍යස්ථ බටහිර යුද විශේෂඥයින්ට අනුව රුසියාවට යුක්‍රේනය අල්ලා ගැනීමට ගතවනුයේ පැය 5කටත් අඩු කාලයක්. කෙසේ නමුත් යුක්‍රේන ජනාධිපතිවරයා පවසා ඇත්තේ රුසියානු ආක්‍රමණයකට මුහුණ දීමට තම රට සූදානම් බවයි. තම ජයග්‍රහණය කරන බවද යුක්‍රේන ජනාධිපතිවරයා පවසා තිබෙනවා. යුක්‍රේනය තුල හදිසි තත්වයක්ද ක්‍රියාත්මකයි. ඒ රට වයස අවුරුදු 18ට වැඩි අයට ඒ අනුව ආයුධ අතර ගැනීමේ අවස්ථාව උදාවනවා. මේ අතර බ්‍රිතාන්‍ය අගමැතිවරයා පවසා ඇත්තේ රුසියානු නායකයා තෝරාගෙන ඇත්තේ ලේ වැගිරීමේ සහ විනාශයේ මාර්ගයේ බවයි. මේ වන විටත් රුසියාවට විශාල ලෙස සම්බාධක පැනවීමට බ්‍රිතාන්‍ය ඇමරිකාව ප්‍රමුඛ රටවල් ක්‍රියා කරමින් ඉන්නවා.
රුසියානු පහර දීම නිසා මේ වන විට 40කට ආසන්න පිරිසක් යුක්‍රේනය තුල මියගොස් ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. රෝහල්ගත සෙබළුන්ට ප්‍රතිකාර සඳහා වහා රුධිරය ලබා දීමට එක්වන්නේයි යුක්‍රේන ජනාධිපතිවරයා ඉල්ලා තිබෙනවා. ඒ වගේම මේ වන විට කිසිදු ගුවන් යානයක් යුක්‍රේන අහස් සීමාව තුලින් ගමන් කරන්නේ නැහැ. යුක්‍රේනය රුසියානු ගුවන් යානයකට පහර දී බිම හෙළු බවටද සමහර මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඇත්තටම රුසියාව ලෝක තෙල් නිෂ්පාදනයේ 12% ප්‍රතිශතයකට අයිතිය කියනවා. එසේම ස්වභාවික ගෑස් සැපයුමේ ලෝක බලවතාවනුයේත් රුසියාවයි. අමරිකාව සහ රුසියාව අතර මෙහිලා පවතින කරට කර සටනක්. කෙසේ නමුත් රුසියාවට සම්බාධක පැනවීම හරහා යුරෝපයටද බරපතල ගෑස් සහ ඉන්ධන ගැටලු වලට මුහුණ දීමට සිදුවනවා. කෙටියෙන් ප්‍රකාශ කළොත් ලෝක බොරතෙල් සහ ස්වභාවික ගෑස් වල මිල දැන් ඉහළ යන්නට පටන් අරන්. මේ වන විට ලෝක බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 100 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙවැනි විශාල මිල ඉහළ යාමක් වාර්තා වන්නේ 2014 වර්ෂයෙන් පසුයි. ඒ අනුව අපේ රටට මෙම රුසියා යුක්‍රේන අර්බුදයත් සමග තවත් ආර්ථික තර්ජනයකට මුහුණ දීමට සිදුවනු නොඅනුමානයි. මේ ඒ පිළිබඳව අප කළ විමසමකට පිළිතුරු දුන් කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හසිත් එරංග කන්ද උඩහේවා මහතා. කිටි කාලිනව එල්ල වෙන්න පුළුවන් බලපෑම අතරින් මූලික වශයෙන් වෙන්නේ මේ වෙනකොට ලංකාවේ දැවෙන ප්‍රධාන වශයෙන් විශේෂයෙන්ම චීනයේ රුසියාව වගේ පාර්ශ්වයන් එක් පාර්ශ්වයකට ඇමරිකා යුරෝපයේ වගේ රටවල් එක් ප්‍රාශයකුත් මේ වෙනකොට බෙදීමින් පවතිනවා. මේ තත්ත්වය තුළ අපිට සිද්ධ වෙනවා මේ මහ බලවතුන්ගේ ගැටුමකදී පාර්ශවයක් ගන්න. මේකේ දිගු කාලීන ගැටලුව තමයි මෙරට විදේශ සංචිතවලට විශාල හානියක් සිද්ධ වීම. වර්තමානයේ වෙනකොට යුක්‍රේන සහ රුසියානු සංචාරකයන් විශාල වශයෙන් ලංකාවට පැමිණීම පවතින. යුද්ධයේ කාලය තුළ සංචාරකයන් ලංකාවට නොපැමිණීම තුළින් මෙරට දැනට මුහුණ දෙන්න විදේශ විනිමය අර්බුදයේ උග්‍ර වෙන්න හේතු වෙන්න පුළුවන්. අනිත් පැත්තෙන් යුක්‍රේනයේ සහ රුසියාව කියන්නේ ලංකාවේ සාම්ප්‍රදායික වෙළඳ මිතුරන් මෙරට තේ නිෂ්පාදන හා අනිකුත් නිෂ්පාදන රාශියක් මේ රටවල් දෙකින්ම මිලදී ගන්නවා යුදකාමී තත්වයක් තුළ අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් අනාගතයේ තුළ යුක්‍රේනයේ සහ රුසියා විසින් ශ්‍රී ලංකාව වෙතින් කරන ලබන මිලදී ගැනීම අඩු කරලා ඔවුන්ගේ මුදල් වැඩි වශයෙන් ජාතික ආරක්ෂාවට යොදවීම දැන් අවධානය දේශීය පුවත් වෙත ඇත්තටම අපේ මුහුදට ඉන්ධන ආවට පසුව තමයි ඩොලර් හොයන්නේ. මේ නිසා ඉන්ධන මිලට අමතරව ප්‍රමාද ගාස්තුත් නැව්වලට ගෙවන්න සිද්ධ වෙලා. ඉන්ධන නැවක් අපේ මුහුදට එන්න දවස් 35කට පෙර ඒ බව දැනුම් දෙනවා. ඉන්ධන නැව් මුහුදේ තියාගෙන ඩොලර් හොයන්නේ තවත් යටිමඩි ගහන්නද? අද ලෝක ඉන්ධන මිල තවත් ඉහළ ගියා. ඒ අනුව බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 ඉක්මවුවා. ඒ කියන්නේ ඉදිරියේදී මේ මිල තවත් ඉහළ යාවි. ඒ රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීමත් සමගයි. දැනට ලෝකයේ තුල ඉන්ධන හිඟයක් නැහැ. නමුත් අපේ රට තුල දැන් මාස කිහිපයක සිට ඉන්ධන හිඟයි. ඊට හේතුව ඉන්ධන මිලදී ගැනීමට ඩොලර් නැති බව තමයි ඉන්ධන ඇමති උදය ගම්මන්පිල නිතර නිතර ප්‍රකාශ කළේ. දැන් ඇත්තටම ඉන්ධන ගත්තත් හදිස්සි මිලදී ගැනීම යටතේ ඉන්ධන මිලදී ගන්නෙ. ඇත්තටම ඉන්ධන බැර ලක්ෂ 8කට ඩොලර් ලක්ෂ 20ක් හදිස්සි මිලදී ගැනීම සඳහා ගෙවා ඇති බවයි වාර්තා වන්නේ මේ පිළිබඳව කතා කළ සමගි ජනබලවේගයේ මාධ්‍ය ප්‍රකාශක හා කැඳුම්කරු ආනන්ද පාලිත මහතා ඇමතිවර අයියේ අපේ නලි මන්ත්‍රීතුමා ඉන්න පාර්ලිමේන්තුවේදී කියනවා සෙනසුරාදා බැංකු ඇරලා පෙට්‍රල් නැවගත්තේ කියලා රටට බොරු කිව්වට ඇමතිතුමාට කියනවා අපිට බොරු කියන්න එන්න එපා වලිගේ නැති ගොනාංගෝ මේව පිළිගනි හේතුව දින 35කට කලින් ටෙන්ඩර් එක ලබා දීලා දින 35කට කලින් ඇමතිවර ඇතුළු සංස්ථාව දැනුවත් වෙනවා නැව එන දිනේ ක්ෂණික මිලදී ගැනීම වලට දෙන දින 35යි ටෙන්ඩර් එක ගත්ත උදා ඉඳලා නැව ගෙනල් දෙන තන නැව එන දිනේ වෙලාව දවස ඇමති දන්න ඇමතිවර මොකද්ද කරන්න තියෙන සංස්ථාවට නැව් වෙන ෂෙඩියුල් එක මුත්‍රාජ වලට යන්නේ කොහමද කොළොන්නාවට ගන්න කොහමද ඒ මේ ඔක්කොම එනවා තා නිවැරදිව මේක වේලාසන බැංකුවට දුන්නා නම් සෙනසුරාදා එනකන් ඉන්න ඕනේ නැහැ ඊසල් නැව බාණ්ඩ ජනාධිපතිතුමත් එක්ක මහරෑ සාකච්ඡා තියන්න ඕනේ නැහැ මොකද ඩොලර් නැත්තම් නැහෙනි තියෙනවනම් හදිසිය අච්චු ගැහුවද නැ තියෙන ටික කලමනාකරණය කෙරුවේ නැහැ සූත්‍රය මොකද්ද එක ප්‍රමාද ගාස්තු ඩීසල් නැවට දින 4
දිනකට ඩොලර් 18500ක් ඊළඟට නැව ඩුවෙල් බර්ත් කරනවා කියලා තව ඩොලර් 50000ක් ගෙවුණා තෙල් ඩොලර් නැති රටේ හදිසි මිලදී ගැනීම හදිසි මිලදී ගැනීමට අවමය තෙල් බැරල් එකකට ඩොලර් 2.5කට වැඩිය ගෙවලා තියෙනවා අපි කියන හෙලි කරන්න මෙට්‍රික් ටොන් 20000කට බැරල් ලක්ෂ 2ක් වෙනවා මෙට්‍රික් ටොන් 37500 නැව 2ක් ලක්ෂ කීයක් බැරල් ලක්ෂ 8කට වැඩි ඒ කියන්නේ ඩොලර් ලක්ෂ 20කට වැඩිය හදිසි මිලදී ගැනීම වලට ගෙවලා තියෙනවා මේ අතර ඉන්ධන හිඟය නිසා දැන් එළවලු ඇතුළු භාණ්ඩ ප්‍රවාහනයේද බිඳ වැටෙමින් තිබෙනවා නුවරඑළියේ එළවලු ප්‍රවාහනයේද බරපතල ලෙස බාධා පැමිණ ඇති බවයි ලංකා ඒකාබද්ධ විශේෂ ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ අරුණ නිශාන්ත හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේ කොළඹට යන්න අපිට ඩීසල් දැඩි හිඟයක් තියෙනවා අනිත් එක ඩීසල් තියෙන ෂෙඩ් එකේ සුපිරි ඩීසල් කියලා තමයි දෙන්නේ රුපියල් 40ක් අනිත් ඩීසල් වලට වඩා වැඩි ඒක අපි ට්‍රාන්ස්පෝර්ට් එකක් දැඩි වියදමක් දරන්න වෙනවා ට්‍රාන්ස්පෝර්ට් එකට රජයෙන් ඉල්ලා සිටිනවා අැතර මේ අවස්ථාවේදී මේකට වගේ කිතු අය මේකට සම්බන්ධ වෙලා එළවලු ප්‍රවාහනයේදීවත් අවශ්‍ය ඩීසල් ටික මේ වාහනට ලබා දෙන්න කියලා. තඹුත්තේගමද අද එළවලු ප්‍රවාහනයේට ලොරි ආවේ නැහැ. මේ නිසා එළවලු වේලෙන අතර මිල හොඳටම පහත වැටී තිබුණා. වෙළඳොන්ට එන්න විදියක් නැහැ. සමහරක් වාර නතර වෙලා තියෙනවා තෙල් නැතුව. සමහරක් වාරට එන්න විදියක් නැහැ. එතකොට තෙල් මිලත් එක බලපුවාම වෙළඳො බඩු ගන්න නැහැ. මිලත් එක යන්න එන්න දුර දුරද නිසා ගන්නෙ නැහැ. එළවලු මිල සෑහෙන පහත වැටලා තිනවා. අද ඩීසල් ගම්ලා වාහන වල ගන්න එළවලු ගන්න කවුරුත් එන්න එළවලු සේර මිතුරු ඩීසල් නැතිද වෙලෙන්දන්න එන්න විදියක් නැ මේ නෝකල් උදේ රුපියල් 100යි 80යි දුනා දැන් රුපියල් 60යි 50යි ඒ වෙලෙන්දු නැ ගන්න නෝමල් එක නෑලු 121 කේ නෑ 159ක් දීලා ඩීසල් ගෙවි කෙලේ වෙලා තියෙන මහත්ත හොඳටම අද බණ්ඩාර වෙල බස් රථරිය දුරන්ද ඉන්දන නැතිව අද අසරණ වී සිටියා මේ උදේ අතේ ඉඳලා අපි තෙල් නැති ඉන්නේ බෝලිනේ. තෙල් වැඩි කරලා හරි මිනිස්සුන්ව මේ කරම අපි දවස වේල වහගෙනත් කනමින් ඉන්නේ. මෙතන කී දෙනෙක් කොහේ ඉඳන් බෝලිනේ ඉන්නවද? අපි බෝලිනේ ඉන්නවනේ. රුපියල් 2000ක බස් එක රිස්ටාර්ට් කරලා පිකප් කරනවා 2000 ඉවරයි. අම්බන්ට පායලා තියෙන්නේ. දැන් මේකේ නම් කපුටි යුගයක් කියලා තියෙන්නේ. කපුටාස් කමින් නෝ ඩීසල්. අදත් රට පුරා ඉන්ධන පෝලිම් දක්නට ලැබුණ අතර මේ පෝලිම් බල සිටින ජනතාව කියන කතා සන්තාවෙන් තෙල් හරියට අපර තෙල් එවන්නේ නැහැ අපේ ඉලයට හන්දි ටික හැදිලි ඉවරයි මේ මිනිස්සුත් එක්ක මෙතන දඟලලා එන්න බවුසරේ පැය 8ට ඉවරයි මුදුම මැරිලා මෙතන අපි මේ මැරෙන්නේ ඊයේ ඉඳන්ම ඩීසල් නැහැ මිනිස්සු අපිට බැනලා යනවා ලංකාවේ කන්න බොන්නත් නැහැ ජීවත් වෙන්නත් නැහැ ඩීසල් වලට පෝලිං ඉන්න ඕනේ ගෑස් ගන්න පෝලිං ඉන්න ඕනේ පිටි ගන්න පෝලිං යන්න ඕනේ ආල් ගන්න පෝලිං යන්න ඕනේ සතෝදර යම මොකුත්ම නැහැ බඩුයිද අදත් පැය 4කට වැඩියෙන් විදුලිය කපන්න මහජන උපයෝගීතා කොමිසම අවසර දී තිබෙනවා. ඒ අනුව ඉංග්‍රීසි හොඩියේ අකුරු වලට අනුව වෙන් කළ කලාපවලට විදුලිය කැපීම සිදු වෙනවා. හොඳ වෙලාවට ඉංග්‍රීසි හොඩියේ අකුරු 26ක් විතරක් තියෙන්නේ. විදුලිය විසන්දි වුණාම කොහොමත් අපි දන්නවා දැන් කළුවරයි කියලා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අපූර්ව අපේක්ෂාවක් තිබෙනවා. ඒ අපේ රටේ විදුලි උත්පාදනයෙන් අඩුම ගානේ 70%ක්වත් පුනර්ජනනීය බලය බවට පත් කිරීම. මෙය තමයි අද ලෝකේ පුරාම ඇති ප්‍රවණතාවය. හිරුවෙලිය, සුළඟ, වර්ෂා ජලය, උද්දම් රළ, භූ උෂ්ණත්වය ආදී ස්වභාවික ප්‍රභවවලට උදාහරණ ලෙස දක්වන්න පුළුවන්. මේ ප්‍රභවය භාවිත කළද ක්ෂය වන්නේ නැහැ. ඒ නිසායි පුනර්ජනනීය කියලා කියන්නේ. නමුත් ඉන්ධන, ගල් අඟුරු, ගෑස් ලද ලෝකේ අඩු වෙමින් පවතින බලශක්තිනුයි. ලෝකේ පුනර්ජනනීය විදුලි බලයට මාරු වෙන්න ක්‍රියා කරමින් ඉන්නවා. නමුත් පුදුමය අපේ රටේ බොහෝ ඉංජිනේරුවන් පුනර්ජනනීය විදුලි බලය කැමති නැහැ. ඒ නිසා තමයි මේසා විදුලි අර්බුදයකට අද අප මුහුණ දෙමින් සිටින්නේ. අපේ රටට පායන කාලය උගන්වන්නේ 5-6 වසරවල ඉඳලා. ජනවාරි සිට අප්‍රේල් වෙනකන් හොඳට පායනවා. ජල විදුලියේ 50%කින් පමණ අඩු වෙනවා. මේ කාලයේදී හැමදාම ජලාශවල ජලය පහත යමින් තිබෙන බව අමුතුවෙන් කියන්ට දෙයක් නැහැ. ඊට පස්සේ ඩීසල් බලාගාරවලින් විදුලි අඩුව පිරිමහ ගන්න පටන් ගන්නවා. මෙතනදී බොහෝ විට සිදුවන්නේ හදිස්සි මිලදී ගැනීම. හදිස්සිය විදුලිය ගන්නෙත් පෞද්ගලික ඩීසල් බලාගාරවලින්. හදිස්සියකට
ගත්තට හදිස්සිය ඉවරුණ ගමන් තව අවුරුද්දක්වත් මේ ඩීසල් බලාගාර වලින් විදුලිය මිලදී ගන්න සිදු වෙනවා. හදිස්සිය එන තරමටම සමහරුන්ට වාසි ඒ මෙගාවොට් වලින් තමයි කුට්ටිය කැපෙන්නේ. සමහර විදුලි බලවතුන්ගේ හොද්ද බොර වෙනවා. මේ මාෆියාව සෑම අවුරුද්දකටම සැරයක් දෙකක් සිදු වෙනවා. ඒ නිසායි මේ බොහෝ දෙනෙකු පුනර්ජනනීය විදුලි බලයට අකමැති. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පුනර්ජනනීය විදුලි බල ඉලක්කේ දිනන්න නම් සමහර විදුලි බල බලධාරින්ව මකලා තමයි ගන්න වෙන්නේ. තාමත් මේ සමහර බලධාරින් ආසම ඩීසල් හා ගල් අඟුරු බලාගාරවලට ඇත්තටම ආස පායන කාලයට පෞද්ගලික ඩීසල් බලාගාරවලින් මිලදී ගැනීමට. කොහොම නමුත් මේ වෙලාවේ ඩොලර් හිඟය සහ ඉන්ධන නැව් පමාව පිට මේ විදුලි කප්පාදුව තියලා ඇඟ බේර ගන්න බෑ. මොකද හැම අවුරුද්දකටම සැරයක් මීට පෙරත් මේ වගේ කපලා තියෙනවා. පැය 10 12 කපපු කාලක් තිබුණා. ස්ථීර බුද්ධිමත් විසඳුමක් දෙන්නේ නැහැ. දැන් අදත් පැය 4 මාරක් සහ 5 බැගින් රට පුරාම විදුලිය කපන්න සූදානම් වෙනවා. අහිංසක උසස් පෙළ දරුවන් දැන් අඳුරේ. කුප්පිලාම්පුලට භූමි තෙලුත් නැහැ. ඉටිපන්දම් අස්ප ගණන් අදත් විදුලිය කපනවා. මේ රටේ 95%කට ඔන් කරන්න හෝ ඔටෝ ඔන් වෙන ජෙනි නැහැ. ඊයේත් විදුලි කප්පාදුවෙන් දුක් වෙද්දී අහිංසක පාසල් දරුවන්. පාසල් සිසුවේ ජීවිතේ කඩයිමක් තමයි උසස් පෙළ විභාගයේ. එතෙන්ට මං හිතන්නේ දැන් අවුරුදු මාස ගණනාවක් මේ රටේ තිබුණ තත්ත්වයන් තුළ කල් ගිහිල්ලත් මේ පවත්වන විභාගය තුළ ඍජු මැදිහත් නිසා මේ විදුලි කප්පාදුව කියන එකට විද්‍යාත්මක ක්‍රමයක් හදාගන්න අවුරුදු 74ක් තිස්සේ මේ රට පාලනය කරපු තට්ටුමාරු දේශපාලනයේ හිටපු සියලු දෙනා මේකට වග කියන්නට ඕනේ. පැය 4ක් සමහර වෙලාවට නොදන්නා විදුලිය විසන්ධි කිරීම සිදු වෙනවා. ඒක පැය 4 ඉක්ම යන වෙලාවල් තියෙනවා. ඉතින් දරුවන්ට විශේෂයෙන්ම මේ ගම්බද සහ නාගරික දෙපාර්ශ්වයේම දරුවන්ට මේ විභාගයට මුහුණ දෙන්න බැරි වෙලා තියෙනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේද විදුලි කප්පාදුව බලපාන අයුරු විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළා. ලංකාවේ සියලුම රෝහල්වලට මේ වෙනකොට අමතර විදුලිය සැපීමේ පහසුකම් විදුලි ජනන යන්ත්‍ර ලබා දීලා තියෙනවා. මේක අද ඊයේ පටන් ගත්ත දෙයක් නෙවෙයි. එහිදී ඒකට අවශ්‍ය කරන වැඩ සහ උපදෙස් මූලික ක්‍රියාමාර්ග ලබා දීලා තියෙනවා. ඒක මේ අවස්ථාවෙත් ක්‍රියාත්මක වෙනවා. එතෙන්දී අපිට මං නැවතත් පටක් කරන දේ තමයි අපේ අභියෝගයේ සිද්ධ වෙන්නේ අපිට අවශ්‍ය කරන ඉන්ධන ලැබීම මං හිතනවා සාර්ථික කර ගැනීම වැදගත් වෙනවා. අපිට ඉන්ධන සැපයුම් කරන ආයතන මේ සෞඛ්‍ය සේවය සඳහා අවශ්‍ය ඉන්ධන ප්‍රමුඛතාවය දීලා ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඉංග්‍රීසි හෝඩියට අනුව කලාප වෙන් කරලා විදුලිය කපනවා. ඇත්තටම අමුතු කලාප අවශ්‍ය නැහැ. විදුලිය කපපුවම අප දන්නවා දැන් කලුවරයි කියලා. කරට ගිහලා මාත්තෝ දැන් දෙකක් විතර වෙන සාම නැහැ. මස්ටි කරම ෆ්‍රිජ් එක තියෙන ඔක්කොම නරක් වෙලා අපිට දන්නේ නැහැ. ඉතින් එමදා මේ වෙලාවට තමයි යන්නේ ඉතින් බිස්නස් කියන වෙලාවේ බිස්නස් නැහැ දැන්. කීර් පෑ දෙකමාර තුනක් කරන්ට් එක කපලා තිබ්බා. අදත් නැහැ. ඔක්කොම නන්නක් තර වෙලා තියෙන්නේ. මේ වෙලාවේ විදුලි කප්පාදුව ගැන අපට විදුලි බල ඇමතිතුමාටත් විදුලි බල මණ්ඩලයේ බලධාරීන්ටත් මහජන උපයෝගිතා කොමිසමටත් කීමට ඇත්තේ ලැජ්ජයි කියලා පමණයි. මේ ලෝකයේ ආර්ථිකයේ රඳා පවතින ප්‍රධාන සාධකයේ ඉන්ධන. ඒතර ඉන්ධන මිල අපිට පාලනය කරන්න බෑ. මේ ලෝක වෙළඳ පොලේ ගැටලුවක් තියෙනවා. ඉන්ධන අපේ රටේ නැති වෙනකොට පිට රටෙන් ඉන්ධන අපි අරගෙන එන්න ඕනේ. ඒතර ඩොලර් ප්‍රශ්නයක් තියෙනවා තමයි. දැන් මේ ඊපෙරද අපි දැක්කා අර අනුරාධපුරේ රැලිය තියලා කිව්ව දේ තමයි අවුරුදු දෙකක් අපත ගියා. ඉතිරි අවුරුදු තුනේ සෞභාග්‍ය දැක්ම හොඳට කරනවා කියලා. දැන් සෞභාග්‍ය දැක්ම බලන්න වෙන්නේ කරුවලේ තමයි. ඒකවත් කරගන්න වෙන්නේ නැහැ. එසා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාත් දැන් දුර දකින්න වෙන්නේ නැහැ. දුර දකින්න බෑ. ළඟ දකින්න බෑ. මොකද රට කරුවලේ රට ෂට්ඩවුන් වෙලා තියෙන්නේ. දැන් විදුලි බල ඇමතිවරයා දැන් සතියක් අපි හොයනවා පාර්ලිමේන්තුවේ මිනිහා නැහැ. මිනිහා කළුවරේ ඇඳ යට. ඇංගිලා ඉන්නේ ලොකුගේ පොඩි ගියස්සේ. මං හිතන්නේ ලංකාව මූණ දුන්න දැවැන්තම අර්බුදයට අද තමයි අපි මූණ දීලා. තව දවස් 3-4කට වැඩිය මං හිතන්නේ ඩීසල් තියෙයි. තව දවස් 3-4කට වැඩිය පෙට්‍රල් නැහැ. යනකොට කොයි වෙලේ වාහන නතර වෙයිද කියලා අපිට හිතා ගන්න බෑ. අද බලාගෙන ඉන්න වෙලා තියෙනවා අර මූද දියා නැවුටික ඇවිල්ලා එළිය ගහගෙන ඉන්නවා. අද කන්ටේනර් 5000කට වැඩිය හිර වෙලා තියෙනවා වරාය ඇතුලේ ගන්න ඩොලර්. ඩොලර් දෙන්න මිනිහෙක් නැහැ. විදුලි කප්පාදු නිසා අද පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා විදුලි පන්දමක්ද රැගෙන පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වුණා. මේ නිසා පාර්ලිමේන්තුවේ උණුසුම් වාද විවාද ඇති වූ අතර පාර්ලිමේන්තු සභාවාරය මිනිත්තු 10කට කල් තැබීමටද සිදු වුණා. විසුවන ව්‍යවස්ථාවේ බලතල භාවිත කර රටේ අර්බුද විසඳන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලා සිටියා. ඊට පිළිතුරු දුන් අමාත්‍ය උදේ ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේ ප්‍රශ්නය ඇත්තේ 20 නොව ඩොලර් වල බවයි.
අද පෙරවරුවේ රැස් වූ පාර්ලිමේන්තු සැසිවාරය සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරුන් අඳුරෙන් එළියට ලෙස දැක්වෙන ස්ටිකර් සිය ඇඳුම්වල පැලඳ පැමිණ සිටිනු දක්නට ලැබුණා. මේ අතර මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා අද පාර්ලිමේන්තුවට විදුලි පන්දමක් රැගෙන පැමිණීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ උණුසුම් වාද විවාද ඇති වුණා. අද උදේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළත් වෙන පිවිසුමේදී පොලිසිය විසින් මන්ත්‍රීවරයෙක්ගේ රැගෙන ආපු භාණ්ඩයක් පරීක්ෂණයට ලක් කිරීමට ක්‍රියා කිරීම ඉල්ලා සිටිද්දී ඒ පිළිබඳ විශාල වාදයක් විවාදයක් ගැටුම්කාරී තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා. මොකද එවැනි උපකරණවල අන්තර්ගතය රසායනික විපර්යාසයකට පරිවර්තනය කරන්න පුළුවන් ගෙනවිත් වෙනම සංයෝග කරොත් hina වෙන අය තමයි පාස්කු දින මහා ප්‍රහාරය කරේ. ආව් පසුගිය දවසේ බොරල්ලේ පල්ලියකට ගිහිල්ලත් කරන්න අදපුදේ අපේ ආරක්ෂා මේක මගේ පුද්ගලික ප්‍රශ්නයක් නෙමෙයි මුළු පාර්ලිමේන්තුවේම ආරක්ෂා පිළිබඳ ප්‍රශ්නයක්. පාර්ලිමේන්තුවට මේ පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්නේ නම් ඒක වැදගත් වෙනවා. පක්ෂ නායක රැසීමේදී සියලුම පක්ෂ නායකයෝ එකතු වෙලා එදා තීරණයක් ගත්තා. කිසිම මන්ත්‍රීවරයෙකුට හෝ කිසි කෙනෙකුට අනවශ්‍ය උපකරණ මෙතෙන්ට ප්‍රයෝජනයක් නැති උපකරණ ගෙනීම සම්පූර්ණයෙන්ම පොලිසියට බාර කෙරුවා. ප්‍රශ්නේ තිබුණේ මගේ බෑග් එකේ ටෝච් තුනක් තිබ්බයි කියලා. මම ටෝච් එකක් කරන් ආවේ ලයිට් කපන නිසා. ඉතින් මම ටෝච් එකක් කරන් එන එකයි උපකරණය වැරදි නෑ. ඩැට් එකට ගිය වෙලාවේ කරන්ට් ගියොත් එහෙම ටොයිලට් කරන්නේ කොහමද? ඒකයි මේ ටෝච් එකක් කරන් ආවේ. හරි. පාර්ලිමේන්තුව විදුලි බලය හෝ විසන්දි උනත් සම්පූර්ණයෙන් පේනවා. මේ සැලැස්ම සම්පූර්ණයෙන් පේනවා. නීති විරෝධී ක්‍රියාවක්. වහාම තහනම් කිරීමට කටයුතු කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. මේක තහනම් නොකරොත් හතනායක තුමනි අපේ ආරක්ෂාව බරපතල තත්ත්වයකට පරිවර්තනය වෙනවා. ඔබතුමාලගේ විරෝධය ප්‍රකාශ කරා නම් දැන් කරුණාකරලා ඉඳගන්න. දැන් සාමකාමී වෙන්න. ඔබතුමාලා සූදානම් නැත්නම් සභාව මිනිත්තු 10කට කල් තියෙනවා. කොහොම ඉස්සුති. මේ හේතුවෙන් පාර්ලිමේන්තුව මිනිත්තු 10කට කල් තැබීමද සිදු වුණා. ඊන අනතුරුව රැස් වූ පාර්ලිමේන්තු සැසිවාරයේදී ඉන්ධන අර්බුදය පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කර සිටියා. මේ රට හොඳටම හදන්න හොඳටම කරන්න 20 ඕනේ කිව්වා. දැන් 20ක් තියෙනවා. 20 බලතල පාවිච්චි කරලා පාලනය කරන්නකෝ මේ රට. අද මේ රට අඳුරේ. ඉදිරි කාලයේදී වාහන සඳහා අවශ්‍ය ඉන්ධන ප්‍රමාණයන් හිඟයකින් තොරව අඛණ්ඩව සැපීමට හැකියයි අමාත්‍යවරයාට සහතික විය හැකිද? අද දිනේ පැය 18ක් පැය 19ක් විදුලිය ලබා දෙනු ලැබේ. මෙන්න මේක තමයි රටේ හෙඩ්ලයින් එක. ලැජ්ජයි. පෙට්‍රල් 92 දින 10කට, පෙට්‍රල් 95 දින 40කට, ලංකා ඔටෝ ඩීසල් දින 8කට, සුපර් ඩීසල් දින 8කටත් මේ මොහොතේ තොග පවතිනවා. ඉදිරියේදී තොග ලැබීමට නියමිතයි. දැනට ගොඩවාමී පවතින ඩීසල් තොගයෙන් විදුලි බල මණ්ඩලය සදා දින 6ක් සඳහා අවශ්‍ය ඩීසල් සැපයීමට පියවරගෙන ඇත. නියමිත දිනට ණයවර ලිපි විවෘත කළ හොත් දැවිතෙල් බලාගාරය සඳහා මාර්තු මාසය තුල අඛණ්ඩ සැපයුමක් ලබා දීමට හැකි වේ. ඉදිරි මාස 3 සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 1285.50ක් අවශ්‍ය වෙනවා ඉන්ධන ආනයනය කරන්න. මයි අනාවැකිය පළ කරා අද දවසේ අනිවාර්යයෙන්ම ට්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 ඉක්මා යාවි කියලා මේ මොහොතේ ඩොලර් 101.741. මෙතන අර්බුදයක් තියෙන බව අපි පිළිගන්නවා. සටන් පාඩ තියෙන පුහුරු ඔසවලා මොන්ටිසෝරි වැඩ කළ මේ ප්‍රශ්නේ විසඳගන්න බෑ. ඔබතුමාට ප්‍රශ්නේ මොකද්ද කියලා දන්නෙත් නෑ. 20ෙන් කරන්න පුළුවන් මොකද්ද කියලා දන්නෙත් නෑ. අපි ඉන්නේ අර්බුදයක ගරු විපක්ෂ නායකතුමනි. අපි හැමෝම අපේ රටට ආදරෙයි නා. මේකේ දේශපාලන වාසිය ඔබතුමා ආණ්ඩු කරන්නත් අපි ආණ්ඩු කරන්නත් රටක් ඉතුරු වෙන්න ඕනි. මේ රට වේර ගන්න වැඩේ අපි කතා කරමු. විදුලි පන්දම් වල තියෙන කැඩ්මියම් බැටරිය ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බැවින් යනකොට ආපහු ගෙවල් වලටම ගෙනිච්චොත් හොඳයි. මොකද රාත්‍රියේ වඩා හොඳ ප්‍රයෝජනීයකින් ඒව පාවිච්චි කරන්න පුළුවන්. මෙරට මද්රව්‍ය ජාවාරම් කරුවෙකුට අයත් සුවිශාලතම වත්කම් දෙමටගොඩ චමින්ද සතු බබයි වාර්තා වන්නේ. අද ඔහුට අයත් මේ ගමුව පිටිපන ගල් බංගලාවද වටලනු ලැබුවා. මෙම ඉඩම පමණක් රුපියල් කෝටි 40කට වඩා වැඩි බවයි වාර්තා වන්නේ. මේ මද්‍රව්‍ය ප්‍රවාහනයේ ප්‍රබලතම ස්ථානයක් ලෙස පවත්වාගෙන ගොස් තිබෙනවා. දෙමටකොඩ චමින්ද නැමැත්තා දැනට පසුවන්නේ පොලිස් අත්අඩංගුවේ. ඔහුව අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සුපිරි වාහන කිහිපයක් රත්රන් කිලෝ ගණනින් අත්අඩංගුවට ගනු ලැබුවා. මොහු කේරළ ගංජා, හෙරොයින් ආදී මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙක්. ඔහුට අයත් මීගමුව පිටිපන ගල් බංගලාව නම් නිවස අද පොලිස් විශේෂ කාර්ය බලකාය හා රහස් පොලිසිය එක්ව වටලනු ලැබුවා. මෙම ඉඩම පමණක් අවම වශයෙන් රුපියල් කෝටි 40කට වැඩි බවයි වාර්තා වන්නේ. මෙම ස්ථානයේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනයේ කේන්ද්‍රස්ථානයක් ලෙස පවත්වාගෙන ගොස් ඇති බවටයි වාර්තා වන්නේ. දෙමඬකොඩ චමින්ද
කැන්දට අයත් සියලුම වත්කම් මුදල් විසුද්ධි කරන පනත යටතේ රාජ්‍ය සන්තක කිරීමට නියමිතව තිබෙනවා. මේ පිළිබඳව අදහස් දක් වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා. ඉදිරියේදී මෙම ස්ථානය 2005 අංක 6 දරන මුදල් විසුද්ධි කරන පනත යටතේ තියෙන බලතල අනුව පොලිසිය භාරයට ගනු ලබනවා. ඊපසු එය ගරු නීතිපති වාගේ උපදෙස් අනුව ඉදිරි විමර්ශන කටයුතු සිදු කිරීමට කටයුතු කරන ලබනවා. ඒ වගේම යථාකාලික තහනමකට ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලබනවා. මේ ආකාරයට පසුගිය කාල සීමාව පුරාම මේ මද්දව සහ විවිධ නීති විරෝධී ජාවාරම්වල යෙදෙමින් මුදල් උපයන ලද පුද්ගලයන්ගේ චංචල සහ නිශ්චල දේපළ තහනම් කිරීමට කටයුතු කරන ලැබුවා. මෙම දේපළේ වටිනාකම දළ වශයෙන් කෝටි 40කට වැඩි බවට විමර්ශන නිලධාරීන් විසින් විශ්වාස කරනු ලබනවා. රත්මලාන යාන්ත්‍රික ඉංජිනේරු කර්මාන්ත ශාලාවේ සේවක කැටළු විසඳීමට කොමිසමක් පත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබෙනවා. රත්මලාන යාන්ත්‍රික ඉංජිනේරු කර්මාන්ත ශාලාවේ සේවක ගැටළු විසඳීමට කොමිසමක් පත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රධාන අමාත්‍ය පවිත්‍ර වන්නාරච්චි මහත්මියට උපදෙස් ලබා දී තිබෙනවා. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් රත්මලාන යාන්ත්‍රික ඉංජිනේරු කර්මාන්ත ශාලාවේ අද පෙරවරුවේ නිරීක්ෂණ චාරිකාවකට එක් වූ ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන තිබෙනවා. සේවක බඳවා ගැනීම, සම්පත් කළමනාකරණය කර ගැනීම ඇතුළු පවතින සියලුම ගැටළු සැලකිල්ලටගෙන මාස දෙකක් ඇතුළත ඒවාට විසඳුම් දෙන ලෙස ජනාධිපතිවරයා විසින් උපදෙස් ඔතුරු නැගෙනහිර ඉඩම් ගැටළු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හමු වේ සාකච්ඡා කිරීම සඳහා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපති කාර්යාලය වෙත පැමිණියා. කෙසේ වෙතත් පෙර දැනුම් දීමකින් තොරව පැමිණීම නිසා ජනාධිපතිවරයා හමු වීමට නිලධාරීන් අවස්ථාව ලබා දී තිබුණේ නැහැ. දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අද ජනාධිපති කාර්යාලයේ ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණා. උතුරු නැගෙනහිර ඉඩම් ගැටළු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හමු වී සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති කාර්යාලය වෙත අදාළ මන්ත්‍රීවරුන් පැමිණ තිබුණා. කෙසේ වෙතත් පෙර දැනුම් දීමකින් තොරව පැමිණි නිසා ජනාධිපතිවරයා හමු වීමට නිලධාරීන් අවස්ථාව ලබා දී නැහැ. එම අවස්ථාවේ ජනාධිපතිවරයාද ජනාධිපති කාර්යාලයේ සිට නොමැති බවයි ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ. ගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ලියුම් කීපයක්ම ලියලා තිනවා අපිව හම් වෙන්න අපිට වෙලාවක් දෙන්න කියලා. මේ හම් වෙලා අපි කතා කරන්න බලාපොරොත්තුනේ නොයෙකුත් ගැටලු ගැන තමයි කතා කරන්න බලාපොරොත්තුනේ. ඒකෙන් විශේෂයෙන්ම අපේ උතුරු නැගෙනහිර බලපාන ගැටලුව තමයි මේ ඉඩම් සම්බන්ධ ගැටලුව. මේ ඉඩම් සම්බන්ධ ගැටලුව ගැන දිගින් දිගටම ජනාධිපතිතුමාට පාර්ලිමේන්තුව තුලත් මේ ශ්‍රී ලංකා පොජන පෙරමුණට පාර්ලිමේන්තුව තුලත් පිටත් උරු නැගෙනහිරත් අපි නොයෙකුත් උද්ඝෝෂණ නොයෙකුත් දේවල් කරලා පෙන්නලා තිනවා අපිට මේ ගැටලුවක් තියෙනවා කියලා. අද වෙනතුරු මේ ගැටලු විසඳලා නැහැ. ගැටලු උග්‍ර වෙලා තියෙන්නේ. ඉඩම් ප්‍රශ්න කියලා ගත්තම මහවැලියේ අධිකාරී මහවැලියේ අධිකාරියෙන් අපේ හරක් ගාල් කරා තියෙන හරක් ඇති කරන ඉඩම් බෙදලා දෙනවා අක්කර 3 5 බැගින් නැගිනිර ආණ්ඩුකාරතුමිය. උසාවියේ නඩුවක් දාලා තියෙනවා. ඒත් අද වෙනකල් මේ වැඩපිළිවෙල කරගෙන යනවා. පුරාවිද්‍යා ආරක්ෂා කරනවා කියන නමින් තියෙන සමහර Hindu සිද්ධාස්ථානවල තියෙන ත්‍රිශූලයේ ගලවලා පාව විසික් කරලා තියෙනවා. ඉතින් ඒක පිළිගන්න බෑ. නීතිය හැටියට ඉඩකඩම් අපි දෙනකොට ඒ පළාත්වල ඉන්න මිනිසුන්ට ප්‍රමුඛත්වය දෙන්න තියෙනවා. එහෙම නැතුව දකුණේ ඉඳලා මිනිස්සු අරන් ඇවිත්ලා උතුරේ ජීවත් වෙන්න ඒගොල්ලන්ට ඉඩ දීම ඒක නීතියට පටහැනිව කරන්නේ. අපි අමු වෙන්න අපිට අමුකම් දෙන්න සාකච්ඡා කරන්න දෙමළ ජනයා මුස්ලිම් ජනයා කතෝලික ජනයා ඉස්ලාම් ජනයා එමුවම සිංහල බෞද්ධ සාගරයේ ජනතාව සමග එකට ජීවත් වෙන්න ඕනාවක් තියෙනවා. කොහොම ජීවත් වෙන්නේ මේ රට සිංහල බෞද්ධ රට පමණක් නෙවෙයි මේක සිංහල දමිළ මුස්ලිම් රට. අදාළ මන්ත්‍රීවරුන් පිරිසට අග්‍රාමාත්‍යවරයා හමු වීමට වේලාවක් ලබා දී තිබුණත් ඔවුන් එම සාකච්ඡාවට නොගොස් ජනාධිපති කාර්යාලයේ ඉදිරිපිට මෙලෙස විරෝධතාවයේ නිරත වූ බවයි ජනාධිපති මාධ්‍යංශය පවසන්නේ. කොළඹ ඇතුළු රටපුරා සංවර්ධන ව්‍යාපෘති ජාතික සැලැස්මකට අදාළව ක්‍රියාත්මක කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. එය අරලිය ගහ මන්දිරයේදී.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ යටතේ නාගරික පුනර්ජනනීය වැඩසටහන ක්‍රියාත්මක වන්නේ ඒ සමග කොළඹ නාගරික පුනර්ජනනීය වැඩසටහන සඳහා සහාය ව්‍යාපෘතියද ක්‍රියාත්මකයි එම ව්‍යාපෘතිවල ප්‍රගති සමාලෝචන රැස්වීම අරලියගහ මන්දිරයේදී පැවැත්ුණා ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එහිදී අග්‍රාමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ කොළඹ ඇතුළු රට පුරා සංවර්ධන ව්‍යාපෘති ජාතික සැලැස්මට අදාළව ක්‍රියාත්මක කරන ලෙසයි අකණ්ඩව 25 වන දිනටත් මෙරට දෛනික කොවිඩ් රෝගීන් 10 ඉක්මවා වාර්තා වුණා. එම කාලය තුල මෙරටින් වාර්තා විය ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 30,000කට අධිකයි. දැන් කොවිඩ් පිළිබඳ සවිස්තර වාර්තාව. අකණ්ඩව 25 වන දිනටත් දෛනික කොවිඩ් රෝගීන් 10 ඉක්මවා ඊයේ දිනත් වාර්තා වුණා. ඒ රෝගීන් 1281 දෙනෙකු ලෙසයි. ඒ අනුව ගත වූ දින 25 තුළ මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 30,617. මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාවද සටහන් වන්නේ 640,578ක් ලෙසයි. ඔබට කොවිඩ් රෝගයේ වැළඳී තිබේ නම් මීට පෙර ඉන්පසුව යම් ආකාරයකට වෙනදා නැති රෝග ලක්ෂණයක් පහළ වෙන සෑම අවස්ථාවකම වෛද්‍යවරයාට මම කොවිඩ් රෝගීනුත් පෙළුණු කෙනෙක් කියන එක සඳහන් කරන්න. එතකොට ඒ වෛද්‍යවරු ඒ අනුව ඉදිරි කටයුතු කරාවි. ඒ වගේම තමයි රෝගියකින් පෙළෙන සෑම අවස්ථාවකම වෛද්‍ය උපදෙස් ලබාගෙන ඒ අනුව කටයුතු කිරීමත් වැදගත් වෙනවා. බූස්ටර් එනතහා දේශීය වෙදකම පිළිබඳ පූජ්‍ය අතුරුලියේ රතන හිමියන් හා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රමුක්වැල්ල මහතා අතර පාර්ලිමේන්තුවේදී පැවති සංවාදයයි මේ. COVID-19 වසංගතයේ සාර්ථක පිළිතුරක් ආයුර්වේද හා දේශීය වෙදකම තුල තිබෙන බව. නමුත් අපතුල තිබෙන බටහිර ගැතිභාවය නිසා මේ සඳහා විසඳුමක් සොයා ගැනීමට නොහැකි වෙලා තිනවා. දැන් බූස්ටරයක් ගන්න කියලා කියනවා. තුන්වෙනි එක ගත්තම හතරවෙනි එකත් ගන්න වෙනවාද? ඒ වගේම බූස්ටරේ ගත්තා කී දෙනෙක් මැරිලා තියෙනවද? මා කියන කරුණු සත්‍යද? එසේනම් මේවා පිළිබඳ වාර්තා තිබෙනවද? අප රජයේද කොරෝනා වසංගතය පාලනය කිරීමේ මූලපාය ලෙස එන්නත්කරණයට ප්‍රමුඛත්වය ලබා දී ඇත. 2022 පෙබරවාරි 30 වෙනිදා දක්වා මියගිය රෝගීන්ගෙන් 165.9% එක් එන්නත් මාත්‍රාවක්වත් ලබා නොගත් අය වේ. එක් එන්නත් මාත්‍රයක් ලබාගත් කොරෝනා මරණ සංඛ්‍යාව 118.2. එන්නත් මාත්‍රා දෙකම ලබාගත් කොරෝනා මරණ සංඛ්‍යාව 115.7 වේ. එන්නත් මාත්‍රා තුනම ලබාගත් අයගේ කොරෝනා මරණ සංඛ්‍යාව 100.2කට ඉතා අවම මට්ටමකට පවතී. කිසිදු වතුරු ආබාධයක් තුන්වැනි බූස්ටර් මාත්‍රාව සමග ඍජු සම්බන්ධතාවයක් නොමැති බව විද්‍යාත්මක පසුබිමයි. කොවිඩ් පාලන කටයුතු දේ රජයක් ලෙස අප ආයුර්වේද ක්ෂේත්‍රයේ යොදවාගෙන කටයුතු කළ බව ප්‍රකාශ කරන්නේ කැමැත්තෙමි. මේ අතර රට තුල පවතින ඩොලර් අර්බුදයේ හමුවේ රෝහල් පද්ධතියට අත්‍යවශ්‍ය උපකරණවල හිඟයක් පවතින බව වාර්තා වනවා. මේ වන විට රෝගීන් සඳහා වන එක්ස්රේ ඡායාරූප ලබා ගැනීමේ කටයුතුද අඩපණ වී ඇති බවයි සමස්ත ලංකා හෙද සංගමයේ ප්‍රධාන ලේකම් එස්.බී. මැදිවත්ත මහතා ප්‍රකාශ කළේ. මේ තත්ත්වය තුල හදිසි අනතුරුවට ලක් වෙලා එන විවිධාකාරයේ රෝග තත්ත්වයන්ට ලක් වෙලා ප්‍රතිකාර ගන්න එන රෝගීන්ගේ එක්ස්රේ ඡායාරූප ගැනීම බරපතල ගැටලුවක් බවට පත් වෙලා තිබෙනවා. ඩොලර් හිඟය කියන කාරණයට මුවා වෙලා අත්‍යවශ්‍ය උපකරණ සහ අත්‍යවශ්‍ය මෙවලම් ලබා ගැනීම කියන කාරණයෙන්දී සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සෞඛ්‍ය ඇමතිවරයාගේ පැත්තෙන් අවශ්‍ය ඒ කාර්යභාරය ඉෂ්ට නොකිරීමේ ප්‍රතිඵලයක් විදියට රෝහල් පද්ධතිය තුල ඇති වෙලා තියෙන තත්ත්වයක් අපි දකිනවා. මේ තත්ත්වය මේ විදියට ගියොත් රෝගින්ගේ ප්‍රතිකාර කටයුතු අඩාල වෙනවා වගේම ඉදිරියේදී තවත් ප්‍රශ්න ගණනාවක් ඇති වෙන්න හේතු වෙනවා. කොවිඩ් ආසාදනය වී සුව වීමෙන් පසුවත් විවිධ අතුරු ආබාධයන්ට නැතහොත් පශ්චාත් කොවිඩ් රෝග ලක්ෂණවලට ලෝකේ බොහෝ රටවල ජනතාව මුහුණ දෙමින් සිටිනවා. අදේ පිළිබඳව Zoom තාක්ෂණය ඔස්සේ දිවයින පුරා සිටින විවිධ තරාතිරමේ පුද්ගලයන් සමග සිය දැනුම බෙදා ගැනීමට කායික රෝග විශේෂඥ වෛද්‍ය ලලිත් ඒකනායක මහතා ක්‍රියා කළා. කොවිඩ් රෝගයේ වැළඳිලා සුව වූ සමහර අයට කලාතුරකින් යම් යම් සංකූලතාවයන් ඇතිවන බව දැන් අපි නිරීක්ෂණය කරලා තියෙනවා. විශේෂයෙන්ම මොළය සහ ස්නායු පද්ධතිය ආශ්‍රිතව. අපි දන්නවා කොරෝනා වෛරසය වැඩෙන්නේ අපගේ නාස්කෝරයේ ඉහළ කොටසේ. එම නිසා මේ නාස්කෝරයේ ඉහළ කොටසයි මොළයයි අතර තියෙන පරතරය ඉතාමත් කුඩයි. එම නිසා ඒ වෛරසයේ බලපෑම මොළයට ඇති වී හැකියි. ඒ වගේම තමයි අපගේ ගඳ සුවඳ දැනෙන ස්නායුව හරහත් මේ වෛරසයේ බලපෑම මොළයට ඇති වී හැකියි. ඒ වගේ තමයි අපේ රස දැනෙන ස්නායුව හරහත් මේ මොළයට මේකෙන් බලපෑමක් ඇති කළ හැකි. ඒ වගේම තමයි අපි හුස්ම ඉහළ පාල ගන්න ස්නායුව හරහත් මොළයට යම්කිසි බලපෑමක් මේකෙන් ඇති කළ හැකි. රුධිරයේ මාර්ගිනුත් මේකෙන් මොළයට බල යම්කිසි බලපෑමක් ඇති කළ හැකි. ඉතින් මෙහිදී සිදුවන තත්ත්වය තමයි අපි ඒකට කියනවා බ්‍රේන් ෆොග් කියලා. ඒ කියන්නේ හරියට මොළේ නිකන් මීදුලකින් වැහිලා වගේ.
අපට එදිනදා කරගන්නා වැඩ කටයුතු කරගැනීමේ යම්කිසි අපහසුකමක් අපිට දැනෙනවා. කම්මැලිකමක් අපට දැනෙනවා. ඉසරදයක් දැනෙනවා. ඒ වගේම යම්කිසි දෙයකට ફોකස් කිරීමේ හැකියාව අපගෙන් අඩු වෙලා යනවා. පොඩ්ඩක් අඩු වෙන්න යනවා. ඒ වගේම තමයි අපගේ වචන පටලැවීමේ යම්කිසි ප්‍රවණතාවකුත් තියෙනවා. ඒ වගේම තමයි ඉරුවරද එහෙම නැත්නම් මිග්‍රේන් හැදෙන රෝගීන්ට ඒ රෝගය වැඩි වැඩියෙන් හැදෙන්නටත් පුළුවන්. ඒ වගේම තමයි අපට නිින්ද නොයෑම ඇති වෙ හැකි. ඒ වගේම තමයි යම්කිසි මානසික රෝග වෙන පළඟ පුද්ගලයන්ට ඒ රෝගයේ යම්කිසි වැඩිවීමක් මේ කාල තුළදී ඇති විය හැකි. අපගේ මොළයෙන් ගා ව්‍යාකූල වෙලා අපට එදිනදා වැඩ කටයුතු කරගෙන යන්න පොඩි අපහසුකමක් ඇති විය හැකි. නමුත් හොඳින් මතක තබා ගත යුතු දෙයක් තමයි මේ සියලු දේවල්ම తాවකාලිකයි. සමහර විට සුමාන කීපයක් පවතින්නට පුළුවන්. සමහර විට මාස කීපයක් පවතින්නට පුළුවන්. මේකට කලබල විය යුතු දෙයක් නැහැ. ඔබට කරන්නට තියෙන්නේ ඔබට ප්‍රතිකාර කරන වෛද්‍යවරයා හමු වෙලා මේ පිළිබඳව තව තවත් දැනුවත් වෙලා ඒ ප්‍රතිකාර මාලාව ඒ අනුව ලබා ගන්න එකයි. අවනික පොහොර යොදාගෙන සමහර ගොවීන් සාර්ථකව අස්වනු නෙලාගෙන තිබෙනවා. මේ අතර දේශීය කුළුබඩු අපනයනය තවදුරටත් දිරිගන්වන්න රජයේ ක්‍රියා කරමින් සිටිනවා. රටපුරා පවතින පොහොර අර්බුදයේ හමුවේ ගොවි ජනතාව දැඩි අපහසුතාවයකට පත්ව සිටිනවා. රසායනික පොහොර තහනම හා කාබනික පොහොර හිඟය හේතුවෙන් ගොවීන් පසුගිය කාලයේ පුරාවටම විරෝධතාවයේ පවා නිරත වුණා. නමුත් සෑම දෙයක් ගැනම ඍණාත්මකව දකින යුගයක කාබනික පොහොර සංකල්පයෙන් ජීවිතය ජයගත් ගොවි මහතෙකු ගැන ඇඹිලිපිටිය ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා. ගොඩක් අය කොම්පෝස් වලින් වගා කරන්න බෑ කියලා කෑගෙවුවාට අපි එදා ඉඳන් කරගෙන යන වගාවේදී කොම්පෝස් වලින් සරුවට අපි වගා කරගෙන තියෙනවා. හරි විදියට කරොත් මං හිතන්නේ ඒක වර්ධින්නේ නැහැ කියලා ජනතුමාගේ ඒ සංකල්පයට අපි ගරු කරනවා. රණවිරු සේවා අධිකාරිය මගින් ආබාධිත රණවිරුවන් සඳහාද කාබනික පොහොර භාවිත කරමින් නවමු වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. ඒ රණවිරුවන් සිය දෙනෙකුගේ සහභාගීත්වයෙන් කාබනික පොහොර භාවිත කරමින් වීවගාව සිදු කිරීමට අවශ්‍ය ප්‍රායෝගික දැනුම ලබා දීම ඊයේ සිදු කෙරුණේ මේ ආකාරයෙන්. දැනට බහුලව වීවා කරන දිස්ත්‍රික්ක කීපයක මේ වැඩසටහන අපි ක්‍රියාත්මක කරනවා. අපි රණවිරුවෝ 100 දෙනෙක් මේ සඳහා මූලික විදිහට පෙළ ගස්සා ගන්නවා. ඒ රණවිරුවෝ 100 දෙනාට අපි ආදර්ශ ගොවිපළවල් විදිහට එයාලා කොළඹවාගෙන අපි නිතරම පසු විමසුම් කරගෙන මේ වගාව සාර්ථක කරලා අනිකුත් ගොවියන්ට ආදර්ශයක් වෙන මේ කටයුතු අපි ක්‍රියාත්මක කරනවා. මේ අතර අපේ කම මූලික කරගනිමින් දේශීය කුළුබඩු විදේශ රටවලට යැවීමේ වැඩසටහනක් රාජ්‍ය මාත්‍ය ජානක වකුඹුර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව තායිලන්තයේ පැවැත්වීමට නියමිත 55th ඩිප්ලොමැටික් රෙඩ් ක්‍රොස් බසාර් බැංකොක් ප්‍රදර්ශනය සඳහා අපේ රටේ කුළුබඩු හඳුන්වා දීම මෙහි ප්‍රධානතම අරමුණයි. අපේ බලාපොරොත්තුව මේ දේශීය විශේෂයෙන්ම කුළුබඩු ලෝකේ ජයග්‍රහණය කරන්න අපට යවන්න. ඉතින් අපේ සංස්ථාවයකට ලොකු මැදිහත් වීමක් වෙලා තියෙනවා. දැන් සංස්ථා කුළුබඩු කිව්වහම ඕන එකෙක් ඉල්ලනවා. ඒ අපේ නමට. ඉතින් අපේ නම මොනම හේතුවක් නිසාවත් නැති කරගන්න අධිභාර පනත් කෙටුම්පත පිළිබඳව අදත් පාර්ලිමේන්තුවේ වාද විවාද ඇති වුණා. මේ පිළිබඳව පළ වූ තවත් අදහස් කිහිපයක්. අර්ථසාධක අරමුදලට මේ එල්ල වෙලා තිබිච්ච තර්ජනය ගිලිහි ගිහිල්ලද ඒ පිළිබඳව සහතිකයක් දෙන්න පුළුවන්ද? අධිභාර පනත යටතේ අර්ථසාධක අරමුදලෙන් අය කරගන්නේ නැහැ කියන සහතිකය මුදල් ඇමතුමා කැබිනට් මණ්ඩලයට දීලා තියෙනවා. ඔබතුමාට අත් වශයෙන්ම හැකියාවක් නැහැ මෙතන කියන්න. ඔව් නීති විරෝධී. නමුත් ඒක කරගෙන යන නිසා අපි අනිත් පැත්ත බලාගෙන ඉන්නවා කියලා. පන්නතර පක්ෂෝ ඡන්දේ දීලා විලිලැජ්ජ නැතුව ඒක ගැන කියනවා. සමාගම්කයේ යටතට දැම්මේ අර්ථසාධකේ පළවෙනිම සමාගම් යටතට දැම්මේ. ඔබලාට ඕනකම තිබ්බනම් අර්ථසාධකේ මේකෙන් අයින් කරන්න 2007 සමාගම් පරතරය අනුව ගේන්න තිබ්බා. ඔය ගැසට් එක රිවර්ස් කරගන්න. නැන්සලා තමයි සේවක අර්ථසාධක අරමුදල විශ්‍රාම වැටු පරමුදල් සියල්ල බදු වලින් නිදාස් වෙන්න තියෙනවා සම්පූර්ණයෙන් නැති කරලා කම්පැනි විදියට බදු ගහන සැරසුවේ තමුන්නා ඔය කියන පරත මමයි සභානායක හැටියට ඉදිරිපත් කරුවේ. ඒ පරතේ දැන් 125ක් අර්ථසාධකයක් ගහනවා කියලා පෙන්නන්න නීතිය හදලා හිටන් දැල්ලා ජනතුව කියනවා නීති වැදුවේ නැහැ කියලා. නීති හදලා මුන්නාන්සලා 2017 පනතට සම්බන්ධ කරන්න එපා. මේක ආදායම් බද්දක් නෙමෙයි. කොහොම හරි අපි ඔක්කොම එකඟ වෙන්නම් මේකට දැන් ඉවත් කරන්න. බිබිල සීරි සමාගමට ඉඩම් අත්පත් කරගැනීම සඳහා පාරිසරික බලපත්‍රයක් නිකුත් කර ලැබ තිබේද? ඒ කවදාද? අක්කර 65000කට ආසන භූමියකට පාරිසරික බලපෑම් ඇගීම් මාර්තාවක් සිදු නොකර මේ සඳහා අනුමැති ලබා දීමේ නීතිමය වරදක් නොවන්නේද? 65000ක් නෑ. දැනට මාසකට සීනි මෙට්‍රික් ටන් 45000ක් පමණ ආනයනය කරන අතරේ ඒ සඳහා වැය වෙන මුදල රුපියල් මිලියන 4850ක්
පහළවක් පමණ වේ. මේ ආනායන විද්‍යම අඩු කිරීම සඳහා ශ්‍රී ලංකාව තුළ මහා පරිමාණයේ සීනි නිෂ්පාදනය ප්‍රවර්ධනය කළ යුතු අතර ඒ සඳහා මහා පරිමාණ ව්‍යවසායකින් වෙත මෙමගින් පහසුකම් ලබා දිය හැකිය. ඔබතුමා කියන අක්කර 65000ක් නෙවෙයි කියලා. එහෙනම් කොච්චර භූමි ප්‍රමාණයක උක්වගා කරනවද? ඒ භූමි මොනවද? ගොවි ජනතාව දැන්ට වගා කරන බිම් වලින්ද දෙන්නේ? ඒ පිළිබඳ අත්‍යවශ්‍ය පැහැදිලි කිරීම. මධ්‍යම අධිවේගී මාර්ගයේ 3 වෙනි කොටසේ ඒ ටෙන්ඩර් මගදී පිළිබඳ වහාම පරීක්ෂණයක් කරලා ඒක නතර කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. කවුද ලනු දුන්නේ ඔබතුමා? පට්ට විදියට හොරගම් කරලා ඔබතුමා දන්නවනේ ඔබතුමා මහලේකම් හැටියට මහ බැංකුවේ සල්ලි ටික අහලා ලොරි ඇවිල්ලා පාක්කුවේ සිරිකොත ඇතුලේ. එහෙම චෝදනාවක් කරනවා නම් එතුමාට අයිතියක් තියෙනවා. ඒකන පැමිණිල්ලක් කරලා ඒකට පරීක්ෂණයක් කරන්න කියලා ඒකට අවශ්‍ය කටයුතු කරන්න. ඇයි මොකද්ද? අහගෙන ඉන්න කියන කොට. පිට නම් කොහෙන්වත් සල්ලි හම්බුන්නේ නැහැ. නෑනේ ඔබතුමාට දුන්නේ නැත්නම් අහන්න ඇයි දුන්නේ නැත්තේ කියලා. ඔබතුමා කතා කරන්න. ඔබතුමා වාඩි වෙනවා සාධාරණත් ඉදිරිය කරන්න. ඔබතුමාත් ඒ පැත්තේනේ. ඔබතුමාත් එහෙනම් ඒ සල්ලි ගන්න ඇති. ඔබතුමන්ලා තමයි ටෙන්ඩර් ඒ අවෝඩ් කරලා. හරි අපි නෙවෙයි. තවත් දෙන්න ඕන. කතා කරන්න. ඔබතුමාගේ කාලෙත් අවසන්. ඔබතුමාගේ කාලෙත් අවසන්. ඔබතුමාගේ කාලෙත් අවසන්. ඔබතුමා අවස්ථාව දුන්නේ එතුමාට ප්‍රශ්න යාලා. සතුටුයිද ඔබතුමාට? මට සතුටු වෙන්න අවශ්‍යතාවයක් නැහැ ඔබතුමාගේ. සතුටුයිද ඔබතුමාට? නැහැ. අපි රටෙන් හැම දෙයක්ම බලාපොරොත්තු වුණාට අපි මොනවද පරිත්‍යාග කරන්නේ? අපි කිසිවක් පරිත්‍යාග නොකර මේ බීසුම අවස්ථාවේ විශේෂයක් අවස්ථාවේ සියල්ල සාධාරණව අඩුවක් නැතුව බලාපොරොත්තු වෙනවා. පඩි අඩු කරගන්නත් බෑ. වරප්‍රසාද අඩු කරගන්නත් බෑ. කාපට් දාන එක නතර කරන්නත් බෑ. පයිප්යෙන් වතුර දෙන එක නතර කරන්නත් බෑ. අඩුමිල අඩුමිලට ඕන. මේ ඔක්කොම ඕන. හැබැයි මේ ඔක්කොම කරන්න බෑ කියලා අපි මිනිස්සු විදියට කල්පනා කරන්නේ නැද්ද? අපිට උවමනාවක් නැහැ මේ අතේ කරකට තියෙන මිනිස්සුන්ගේ ජීවිතය ඉර කරන්න. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී W.A. සරත්ලාල් කුමාර මහතා රචනා කළ නියුන්නු කෘතිය ජනගත කෙරුණා. ඒ මහවැලි කේන්ද්‍රයේදී ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී W.A. සරත්ලාල් කුමාර මහතා රචනා කළ නියුන්නු කෘතිය මහවැලි කේන්ද්‍රයේදී ජනගත කෙරුණා. නියුන්නු කෘතිය මෙරට ඒ සම්බන්ධයෙන් රචිත ප්‍රථම හා එකම කෘතියයි. එය පර්යේෂණාත්මක සමාජ විද්‍යා විශේෂේත්‍රයට අයත් කෘතියක් බව ජනගත කිරීමේ මුඛ්‍ය දේශනයේ පැවැත්තු ප්‍රවීණ මාධ්‍යවේදී සමන් අතාවුදහෙට්ටි මහතා ප්‍රකාශ කර සිටියා. මෙම අවස්ථාවට දිවයිනේ ප්‍රදේශ රැසකින් නියුන් සමාජිකයින් 100කට අසන් ප්‍රමාණයක් සහභාගී වූවා. කෘතිය ජනගත කිරීමට ශ්‍රී ලංකා නියුන් සංවිධානය මූලිකත්වය ගෙන තිබුණා. මාධ්‍ය කලාවේ දැවන්තයින් දෙදෙනෙකු සිය පෑනට අද සදහටම සමුදුන්නා. එහෙත් ඔවුන්ගේ පෑන්වලින් ලියවුණු දෑ අප සමාජය තුළ අපේ මතකය තුළ සදා පවතින බව සටහන් කළ යුතුයි. සුනිල් මාධව ප්‍රේමතිලකයන් සහ බන්දුල පද්මකුමාරයන් අද ජීවිත ගමන නිමා කළා. අකුරු දෙපයින් නැගීටලා සුනිල් මාධව ප්‍රේමතිලක යනු අපේ රටේ පුවත්පත් කලාවේ එක් පරිච්ඡේදයක්. අද ඒ පරිච්ඡේදය නිමා වූවා. 1944 මැයි 12 වෙනිදා උපන් සුනිල් මාධව ප්‍රේමතිලකයන් මිය යන විට 78 වන වියෙහි පසුවා. සුනිල් මාධව ප්‍රේමතිලකයන් සිය පොත්පත් කලාව ආරම්භ කළේ ලේ කවුස ආයතනයෙන්. ඔහු සංස්කරණය කළ සිලමින පොත්පතේ හදවත ඇඳි ගී නිසදැස් කවි පිටුව එකලිතා ජනප්‍රිය වුණා. අනතුරුව දිවයින පොත්පත ආරම්භක අවස්ථාවේදීම සුනිල් මාධවයන් එහා එක් වුණා. දිවයිනේ 8 වෙනි පිටුව මගේ හදවත බවට පත් කළේ සුනිල් මාධව ප්‍රේමතිලකයනුයි. ඔහු තරුණ අරගලවලදී එහා සමගාමී වූ පත්තරකාරයෙක්. ලක්මින, ලක්දිව, හිරු ආදී විකල්ප පුවත්පත් කලාවට පුරෝගාමී මෙහෙවරක් ඔහු අතින් ඉටු වුණා. ඔහු නිරන්තරයෙන් නිදහස, පුළුල් සහ අර්ථවත් ලෙස දුටු අය. ඒ වෙනුවෙන් විවිධ තර්ජන හා ගර්ජන හමුවේද සටන් කළ අපූරු පත්තරකාරයෙක් බව ලිවිය යුතුයි. සත්‍යවාදියෙකුගේ දිනපොත, අන්ධකාරයේ දරුවා, මිනිසෙක්, සැබෑ කවියෙකුගේ කතාව, ජීවිත සුන්දරයි ආදී කෘතින් ගණනාවක් රචනා කිරීමට සුනිල් මාධව ප්‍රේමතිලකයන්ට හැකි වූවා. සිලුවින කතුරු දුරේ දැරූ මීමන ප්‍රේමතිලකගේ වැඩිමල් පුත්‍රයා වූයේ සුනිල් මාධව ප්‍රේමතිලකයි. පවරා සිංහ රාජය බහිරව කැලට හුස්ම ටිකක්
ගෙන එයි පිට රටින් හෙට ඊළඟ සිරස්තලය ගොඩ මඩ දෙකම පුරවන්නට નિયમિતය බන්දුල පද්ම කුමාරයන් මෙරට පුවත්පත් කලාව සිය පෑනින් ජයගත් අතර පසු කලෙක ඔහු රූපවාහිනි මාධ්‍ය නවම මාවතකට යොමු කළා ඒ මුල් පිටුව ආරම්භ මෙනුයි 1956 ජූනි මාස උපත ලද බන්දුල පද්ම කුමාර මහතා මිය යන විට 72 වියෙහි පසුවා 1970 දශකයේදී සරසි රජින සහ කුමාරි වැනි කාන්තා පුවත්පත් ආරම්භ කරන ලද්දේ ඔහුයි යෝන් සංගරවල නිර්මාතෘව ලෙස බන්දුල පද්ම කුමාරයන් විරුදාවලි ලැබුවා එසේම තාරුණ්‍යයට ටැබ්ලොයිඩ් පුවත්පත් කලාව හඳුන්වා දෙනු ලැබුවේද ඔහුයි ඔහු පසු කලක ලේකව් සායතනයේ විධායක සභාපති දුරේද හොබවනු ලැබුවා විශේෂයෙන් පත්‍රයේ මුල් පිටුව රූප මාධ්‍යට ගෙන ආවේ ඔහුයි ඔහු අප සියත ආයතනයේද සෑම උදෑසනකම මුල් පිටුව ඉදිරිපත් කළා බන්දුල පද්ම කුමාර මහතා මුල් පිටුව තුලින් මෙරට ටෙලිවිෂන් කලාව සහ පත්‍ර කලාව අතර අපූර්ව සම්බන්ධතාවක් ගොඩනැගූ පළමු පුද්ගලයායි ආදරණීය සුනිල් මාධව ප්‍රේමතිලක යානනි ආදරණීය බන්දුල පද්ම කුමාර සහෘදයානනි වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ බලවත් ශෝකය පුවත්නිමයි සුබ සන්ධ්‍යාවක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.